ආයුබෝවන් සියලු දෙනාටම සුදුරු දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදත් සජීවීව ඔබ සමග එකතු වෙන්නට අදහස් කළා තවත් සජීවී වැඩසටහනක් ඔස්සේ ඉතින් කාලීන මාතෘකා සමග පහුගිය කාල වකවානුව පුරාවට බොහෝ දේවල් ඔබ සමග බෙදා හදා ගන්නට කටයුතු කළා අද හත්පසින්ම වෙනස් මාතෘකාවක් කතා කරන්නට අදහස් කළා ලංකාවේ සිටින නිහඬ චරිත ප්‍රසිද්ධ චරිත කාලාන්තරයකින් නිහඬ වෙලා සිටිනවා ඉතින් ඒ චරිත නැවත අවදි කරන්නට හේතුණා ආරුවන් බ්ලොග් රුවන් YouTube නාලිකාව හරහා ඉතින් ඒ වගේ චරිතයක් සමග සජීවී කතිකාවතක නියැලෙන්නට තමයි අදහස් කළේ අද වැඩසටහන ඔස්සේ ලංකාවේ බොහෝ දෙනෙක් ඇගේ නම කියු සෙරින් අඳුරන මම හිතන්නේ දක්ෂ රංගන ශිල්පිය ශිල්පිනියක් ගායන ශිල්පිනියක් ඒ වගේ පද රචකාවියක් ඉතින් බොහෝ මෑත කාලයේදී ක්‍රියාකාරී දේශපාලන වේදිකාව තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණා ඒ නිසා බොහෝ දෙනෙක් ඇගේ නම කියු සෙරින් දන්නවා ඉතින් අටුවාටිකා අවශ්‍ය නැහැ මම කෙටියෙන් හඳුන්වා දෙන්නම් එය ලක්මවට හඬක් සභාපතිනි කලා ශිල්පී දේශ ශක්ති මදුසා රාමසිංහ ඉතින් බොහොමත්ම ආදරෙන් ආයුබෝවන් කියලා රුවන් විලොක් රුවන් අපේ YouTube නාලිකාවට ඔබතුමිය ආදරෙන් පිළිගන්නවා දක්ෂ පද රචකාවියක් රංගන ශිල්පිනියක් ගායිකාවක් කතුවරියක් දේශපාලන වේදිකාව තුළ කැපී පෙනෙන චරිතයක් ලෙසින් දේශපාලන වේදිකාව මෙන්ම කලා ශාස්ත්‍රයේ ඉතාමත් ඉක්මනින් අධික්‍රමණය කළ දේශ ශක්ති කලා ශිල්පී මදුසා රාමසිංහට ඇත්තටම මොකද්ද වුණේ ආයුබෝවන් සහෝදරයා ඉතින් ඔබ දන්නවා මනුස්ස ජීවිතයක් කියන්නේ සෑහෙන්න හැලහැප්පීම් එක්ක පුස්පහත් වීම සමග ජීවිතේ ගලාගෙන යන්න තියෙන දෙයක් ඉතින් ඇලීම් බැඳීම් ගැටීම් ඒ හැම දෙයක්ම එක්ක අපේ ජීවිතය අටලෝ දහමට මොන දෙනෙන් යන්න තියෙන දෙයක් ඉතින් මගේ ජීවිතෙත් ඒ වගේ කාලයක් පහු කරන්න වුණා ඇත්තටම මගේ පුද්ගලික ජීවිතය ගැලුවොත් මගේ පියාසනයෙන් හිටියා මටත් මගේ ආහාරයට පවා විස එක්කලා ඉතින් පහුගිය කාලේ මේ ලංකාවේ දේශපාලන තත්ත්වය තමයි ඒක ඉතින් ගැන කතා කරලා වැඩක් නැහැ දැන් පසුගිය දෙයක්නේ ඉතින් ඇත්තටම ඒ කොහොම වුණත් මේ රටට ජාතියට ආගමට මනුෂ්‍ය වර්ගයාට ආදරය කරපු මදුෂා රාමසිංහ ලෙසින් ඔබ හඳුනගත්ත ඔබගේ කලා ශිල්පිනිය දේශපාලන ජන නියෝජිතවරිය ඒ වගේම මා තුළ සිටි සමාජ සේවිකාව ඒ මොන තත්ත්වයක හිටියත් සමාජ සේවා කටයුතු නම් මම නතර කළේ නැහැ ඇත්තටම දේශපාලනය තුළ ක්‍රියාකාරී වෙන්න බැරි වුණත් ඒ වගේම කලා ශිෂ්‍යය තුළ මම ක්‍රියාකාරී නොවුණත් මගේ සමාජ සේවා කටයුතු මම හැම දවසකම බොහොම නිහඬව කරගෙන ගියා ඉතින් නැවත වරක් ඉතින් අර නිහඬතාවයක් පමණයි ඉතින් යම් කිසි විදිහකින් අඩියක් පස්සට ගන්න වුණා ඉතින් ඉදිරියේදී ඒ අඩිය අඩිසියක් වෙලා ඉදිරියට පෙනේ ඉතින් යම් යම් කරදරකාරී තත්ත්වයන් හවු කරන්නේ නැතිකෙච්ච දෙයක් තමයි කලාවට එහාගේ දේශපාලන කරලී දෙවන්ත හඬක් නැගූ මදුසා රාමසිංහ එකපාරටම දේශපාලන වේදිකාව තුළ නිහඬ වුණා. ඇත්තටම ඔබතුමිය නිහඬ වුණාද නැතිනම් කිසියම් පිරිසක් විසින් ඔබතුමියව නිහඬ කළාද? ඔව් ඇත්තටම දේශපාලන ශාස්ත්‍රය තුළ නම් මේ අවස්ථාවේ මම නිහඬ වුණා නෙමෙයි නිහඬ කළා. සෑහෙන්න පිරිසක් කිසිඳු ඒ අයට මං කිසිඳු වරදක් නොකර පදනම් විරහිත චෝදනා නින්දා අපහාස සහ මගේ නම භාවිතා කළා මම කිව්ව විදියටත් පොත් මවලා තිබුණා ඉතින් ඒ වගේ දේවල් කරා විතරක් නෙමෙයි අවසානයේ අයිතු යෝජනා කරන තත්ත්වයටම පත් කළා ඉතින් මට කියන්න තියෙන්නේ පතිදම බිල්ලට තියලා රජකම්ම පිළිගන්න කිව්වොත් රජකමෙන් බලු වෙනවට වඩා පතිදමෙන් බබලෙන එක කාන්තාව ජීවිතේ කාන්තාවකට වටිනවා. ඉතින් ඒ නිසා එතනදී මම නිහඬ වුණා කිව්වොත් හරියේ අයගේ නිහඬ කිරීම මත මට නිහඬ වෙන්න සිද්ධ වුණා. ඒක මම කොහොමත් කියන ඕනම තැනක. මේ මොහොත වෙන විට ලෝකයේ ඇති වී තියෙන COVID-19 තත්ත්වය හමුවේ රටවල් බොහෝ රටවල් අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතක් දේශපාලනික වශයෙන් අපේ ශ්‍රී ලංකාව පවා මේ මොහොත වෙන විට අනුගමනය කරන්නේ නිහඬ දේශපාලන පිළිවෙතක් මේ තත්ත්වය පහව ගිය පසු යම් හේකින් ඔබ නැවත දේශපාලන කරලියට එමට බලාපොරොත්තුවක් තිබෙනවද ඔව් ඇත්තටම මම
කවදාවත් දේශපාලනයෙන් සමගත්තේ නැහැ. නමුත් දේශපාලුකම් ක්‍රීඩන කණ්ඩායම් වලට එරෙහිව නම් යම් යම් ක්‍රියාමාර්ග අරගත්තා. සහ ඒ අයට ඒ අයගේ ක්‍රමවේදය කරගෙන යන්න දීලා නිහඬව බලාගෙන සිටියා. මොකද ජනතාව මේක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඉතින් ඒක තවදුරටත් තේරුම් ගන්න බැරි ජනතාව අසරණ වෙන හැම වෙලාවකටම මට කියලා අනන්‍ය වෙච්ච දේශපාලන මතවාදයක් දැක්මක් මෙහෙයුමක් තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ඒ ජනතාවට නියෝජනය දෙන්න අවශ්‍යයි කියලා දැනෙන වෙලාවට මම අනිවාර්යෙන්ම ඒ නියෝජනය දෙනවා. නමුත් මුළු ලෝකෙම මිනිස්සු මේ වෙලාවේ කොරෝනා වසංගතය නිසා අසරණ වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක මම හිතන්නේ දේශපාලනය වගේ දෙයකට මූලිකත්වය දිය යුතුයි කියලා. ඉතින් කවුරු හරි කෙනෙක් මේ දේශපාලනය කරන්න පළමු කොට තේරුම් ගන්න ඕනේ මේ රටේ දේශපාලනය වගේ දෙයක් කරන්න කලින් මිනිස්සු ඉන්නේ පැයි රටක් කියන්නේ ජනතාවට. ඒතකොට ජනතාව ආරක්ෂා වෙලා ඉන්න ඕනේ දේශපාලනය කරන්න. ඉතින් ඒ නිසා මම විශ්වාස කරන්නේ ඉතින් දේශපාලනය කරන්නට පෙර මනුස්ස ජීවිතවල වටිනාකම හඳුනගෙන සියලුම ජන නියෝජිතවරු මේ අවස්ථාවේ එකවන්න එකට රැස් වෙලා ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි. මෑතකදී ජනප්‍රිය පුවත්පතක මම දුටු ඔබතුමිය ගැන ලිපියක් පළ වෙලා තිබෙනවා. ඒ ලිපියේ සඳහන් වුණේ හයිලයිට් කරලා තිබුණේ රුවන්වැලි මහා සෑ මළුවේ උපන්දිනයේ සැමරු පත්තිනි කියන කොටස තමයි හයිලයිට් කරලා තිබ්බේ. මේ පත්තිනි කියන නම ඔබතුමියට පටබැඳෙන්නේ කුමන හේතුවක් නිසාද? ඔව්, ඇත්තටම පත්තිනි කියන නාමය මට පටබැඳෙන්නේ පත්තිනි චිත්‍රපටයේ පත්තිනි මෑණියන්ගේ දේවාත්මභාවයේ චරිත නිරූපණයත් සමග. ඉතින් මං හිතන්නේ මම ඊට කලිනුත් මදුලෝලයන්ේ නමින් මා රචිත කවි ගී සංග්‍රහය ඉතින් මගේ නිර්මාණ තුල හැම දෙයකම මම පෙන්වුවේ කාන්තාවක් විදිහට, දියණියක් විදිහට මේ රටේ ජීවත් වෙන මුළු ලෝකෙම ජීවත් වෙන සියලු කාන්තාවන්ට පතිදමේ මහිමය. මේ ලෝකේ ප්‍රධාන දෙවනි බලවේගයක් කිව්වොත් හරි ලෞකික ලෝකේ තියෙන ප්‍රධානම බලවේගය පතිදමේ මහිමය. මොකද යශෝදරා අම්මා ඒ පතිදමේ මහිමයෙන් තමයි සත්‍යක්‍රියා කරන්නේ. ඒ වගේම පත්තිනි මෑණියොත්. ඉතින් ඒ ගැන බොහොම බෞද්ධ දර්ශනය දන්නා ජනතාව දන්නවා කොයිතරම් බලයක් මේ පතිධාරාවකට පතිවෘතාවකට තියෙනවද කියන එක. ඒ ගැන ලෞතුරා භාග්‍යවතුන් වහන්සේත් දේශනා කොට වදාළා. පොතපත ලියමින්, ගීත ගායනා කරමින්, චිත්‍රපට ටෙලිනාට්‍යවල රංගනීහිනිය ලෙමින් සිටි කලාශිල්පී මදුසා රාමසිංහට නැවත කලාක්ෂේත්‍රයට අවතීර්ණ වන්නට අදහසක් ඇත්තෙම නැද්ද? ඇත්තටම කලාක්ෂේත්‍රයට මම ඉතාමත්ම ආදරේ, කලාවට ගරු කරනවා. නමුත් කලාක්ෂේත්‍රය තුළ යම් යම් රැලි බිහි වෙන්නට පටන් ගත්තා. ඒ වගේම මම නිරූපණය වගේ ශේෂ්ත්‍රයකට රංගනය ඒ දේවල් වලට යොමු වුණේ පයසි නිරය ගැන හරි අවබෝධයක් නොතිබුණු කාලේ. ඉතින් ඒ ගැන අවබෝධයක් ලැබුණු දින පටන් මම තීරණය කළා ඇත්තටම පිනට ලැබිච්ච රූපය පවට යෙදවිය යුතු නැහැ. සහ බොහෝ පිරිසක් මම ලස්සනයි කියලා කිව්වට ඇත්තටම මම දන්නවා ලස්සන වෙලා තියෙන්නේ මම නෙමෙයි, මම මගේ තුල තිබෙන කැට වහගෙන ඉන්න විදිය විතරයි ලස්සන. ඉතින් මොකද කුණු උපතිස් දෙකක් නමක් රූපයක් ධාතුන් සමූහයකින් හැදිච්ච අපි හැමෝගෙම ස්වරූපය ගැන විදර්ශනාවකින් දැක්කට පස්සේ මම දැනගත්තා ඉතින් මේ මම පොඩ්ඩක් මගේ කැට වහගෙන ඉන්න විදිය ලස්සනයි වුණාට මම බොරුවට බොරු දෙයක් වෙන්නලා මේ ජනතාව නොමග යවිය යුතු නැහැ. ඒ තුළ මගේ රූපය මම අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න හොඳ නැහැ. නමුත් මගේ හැකියාව තුළින් යම් කිසි මොහොතක මේ රටට, ජාතියට, ආගමට, මනුෂ්‍ය වර්ගයාට යහපතක් කරන්න මට ආරාධනාවක් ලැබුණොත් ඒ ප්‍රකාශනය සහිත නිර්මාණයකට අනිවාර්යයෙන්ම මම මගේ දායකත්වය ඒ සඳහා ලබා දෙනවා. දේශපාලනික ભેදකින් තොරව සමත්යක් වශයෙන් ගත් කල රටේ පවතින කොරෝනා වසංගතමය තත්ත්වය යටතේ වත්මන් රජය ගෙන ගිය වැඩපිළිවෙල ගැන ඔබතුමේ යම් සෑහීමකට පත් වෙනවද? සැබවින්ම ඇත්තටම වෙනත් රාජ්‍යයන් සමග සසඳා බලන විට මේ ලංකාව කියන පුංචි පෙරදිග ලෝකයේ පුංචි මුතු ඇටය අපේ මාතෘභූමිය ඇත්තටම අති විශිෂ්ට විදිහට
අපේ ජනනායකවරු ඇත්තටම මතක් කරගන්න පසුගිය යුද සමය වගේම මේ වෙලාවේ විශාල අභියෝගයකට මුහුණ දුන්නේ අපේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් වුණා විතරයි. ඉතින් අපි විශාල බලාපොරොත්තු තියාගෙන පැවති අදූරදර්ශී පාලනයට එරෙහිව අපි අවසර ගානක් දරදිය ඇදලා මේ ආණ්ඩුවක් බලයට පත් කරලා ඉතින් මේ දේවල් කරලා අපි ලොකු හිණ තියාගත්ත මේ රටේ සංවර්ධනයේ පැත්තෙන්. ඉතින් මේ වෙලාවේ ඉතාමත්ම අවාසනාවන්ත විදියට මුළු ලෝකෙටම බලපාපු වසංගත තත්ත්වයක්. ඉතින් මේ තත්ත්වයත් සමග ඇත්තටම අපේ ජන නියෝජිතවරු විශාල වගකීමකින් කටයුතු කරනු දැකීම හැම දෙනෙක්ම එකවන්න එකට එකතු වෙලා මේ වෙලාවේ මම ඒකාබද්ධ විපක්ෂයේ විදිහට අපේ පොදුජන පෙරමුණ ආණ්ඩුවට විතරක් නෙමෙයි විපක්ෂය වුණත් සියලුම ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් සියලු ජන නියෝජිතවරු අපේ රටේ සියලුම රණවිරු ත්‍රිවිධ හමුදාව පොලිසිය ඒ වගේම සෞඛ්‍යංශයේ හැම දෙනෙක්ම එක විදිහට විශේෂම ජනතාව පවා සහයෝගය දක්වනවා දැක්කා. ජනමාධ්‍යවේදීන් සියලු දෙනාම තමන්ගේ සමහරු තමන්ගේ ජීවිත ආරක්ෂාව ගැන හිතන්නේ නැතුව කැප වෙලා තියෙනවා. ඉතින් ඒකට හේතුව රටේ පාලන තන්ත්‍රයේ ඉන්න අපේ අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මම පිළිගත්තේ එතුමා දේශපාලුවෙක් නොවේ, එතුමා පරිපාලන නිලධාරියෙක්, ඒ වගේම එතුමා අපිට හොඳ නායකයෙක් කියන විශ්වාසය ඇතිව තමයි අවසන් මොහොතේ හරි මම ඡන්දයක් පාවිච්චි කරන්න පවා හිතුවේ. ඒ වගේම මගේ දායකත්වය මගේ ශක්තිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සෑහෙන කාලයක් තිස්සේ ලබා දුන්නේ ඒ කියන විශ්වාසය මත. ඉතින් ඇත්තටම මම අදටත් සතුටු වෙනවා එදා මම පාවිච්චි කරපු ඡන්දය අපතේ නොයාම පිළිබඳව. මොකද විශේෂම කිව්වොත් අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමා වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ හැම දෙනෙක්ම හැම වෙලාවකම 100%ක් ජනතාව වෙනුවෙන් කැප වෙලා කටයුතු කරනවා. මම පුද්ගලිකව පවා දැනුවත් වුණා එතුමන්ලා කොයිතරම් වෙහෙසක් මේ වෙලාවේ මේ රට ගැන දරනවාද කියලා. ඒ වගේම මගේ හිතවත් සියලුම ජන නියෝජිතවරුන්ට මම ස්තුතිය පුද කරන්න. ඒ වගේම මේ අපේ සෞඛ්‍යංශයට, අපේ රණවිරුවන්ට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට මේ හැම දෙනෙක්ටම වගේම ආදරණීය ජනතාවටත් ස්තුතිය පළ කරන්න ඕනේ. අපි මේ වසංගත තත්ත්වය පැතිරුණා නම් මේ තත්ත්වෙන් මේ මුළු රටම අද මළගෙයක් වෙලා මිනි වලක් වෙලා. ඉතින් ඇත්තටම අපිට මේ වෙද්දී තත්ත්වෙන් සෑහෙන දුරට බේරෙන්න පුළුවන්කම ලැබිලා තියෙන එක විශාල සතුටක්. දේශපාලනික වශයෙන් හෝ වේවා, එහෙමත් නැත්නම් කලා ක්ෂේත්‍රයේ පැත්තෙන් හෝ වේවා, ජීවිතයට එල්ල වූ කුමන හෝ බලපෑමක් නිසා වෙන්ද ඔබතුමිය මෙතරම්ම ආගම දහම පැත්තට නැඹුරුවන්නේ? ඔව්, ඇත්තටම ආගම දහම පැත්තට යොමු වීම කියන කාරණාව කිසිම දෙයක් මත කලකිරීමකින් නොවේ. මොකද ඒකට කියන්න ඕන මම ආගම දහමට යොමු වෙන්න ගන්නේ උපැත්තියෙන් අපි සිංහල බෞද්ධයෙක් වෙන නිසාත් නෙමෙයි. මොකද මම පුංචි කාලේ බැලුවොත් මම උපතින් සිංහල බෞද්ධයෙක් වුණාට මම ආගම් සියල්ලම අධ්‍යයනය කරනවා. ඉස්ලාම්, හින්දු, කතෝලික මේ හැම දෙයක්, රෝමන් කතෝලික, ක්‍රිස්තියානි හැම ආගමක්ම මම අධ්‍යයනය කළා. ඉතින් පුංචි කාලේ මම හිතන්නේ ඒක සංසාරික පුරුද්දකට වෙන දෙයක්. පොඩි කාලේ සමත භාවනාව වඩනවා. ඉතින් අවුරුදු 21න් පස්සේ මම විදර්ශනා භාවනාව වඩන්න පටන් ගත්තා. ඉතින් ඒ වගේම බෞද්ධ දාර්ශනිකයෙක් විදිහට මම ජීවිතය දකින්න පටන් ගන්නේ වයස අවුරුදු 18න් පස්සේ. මොකද මම මේ සියලුම ආගම් අධ්‍යයනය කරන්න ගන්නවා. ඉතින් කවුරුත් කියන පළියට මට මේ දේවල් පිළිගන්න, දකින පළියට පිළිගන්න එපා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන දෙයක්. සොයා බලා විමසා කරුණු දැන තම තම නැනපමණ අවබෝධ කරගන්න කියන එක. ඒ වගේම මට මම හෙට දවසේ ජෛන දර්ශනයක් කිව්වත්, ගණ්ඨේක් කියලා බණ කිව්වත් මෙතනට මම ඒක අහනවා මොකද්ද එතුමාගේ දර්ශනය කියලා. ඉතින් ඒ අහලා බලලා අපිට කියලා ප්‍රඥාවක් තියෙනවනේ. අපේ ප්‍රඥා ගෝචර වෙන පරිදි තමයි යම් කිසි දෙයක් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම කරන්නේ. ඉතින් ඒ නිසා මගේ දේශපාලනය ගත්තත් එහෙමයි. කවුරු කොයි විදිහට දැක්කත් මම කිසිම දෙයක් ගැන නිගමනයකට එකපාර එළඹෙන්නේ නැහැ. කාගෙමත් අහලා හැම නිගමනවලට එළඹෙන කෙනෙකුත් නෙමෙයි. විශේෂයෙන්ම මම මේ අවස්ථාවට ගිහිල්ලා මොකද්ද මේ පක්ෂේ, මොකද්ද මේකේ ව්‍යවස්ථාව, මොකද්ද මෙතන වැඩ පිළිවෙල කියන එක බලනවා. ඇයි කට්ටිය මේ නායකයාට බයින්නේ, මොකද්ද මේකට හේතුව, මේ සියලු දේවල් අධ්‍යයනය කරලා තමයි මම තීන්දුවක් ගන්න. ඉතින් ඒක නිසා දේශපාලනය නිසා කලකිරිලා නම්, එහෙම නැත්නම් කලාව නිසා කලකිරිලා ආගමකට යොමු වෙන්නේ නැහැ. මගේ කුඩා කාලේ සිට
මම ධර්මයට ලැබි දරුවෙක් විදිහට තමයි මගේ ගුරුවරු වැඩිහිටියෝ මගේ දෙමව්පියෝ හඳුනාගත්තේ. ඉතින් ඒක අදටත් හැමදාටම සංසාරේ තියෙන කුණුත් ඒක හිම තමයි. පහුගිය කාල වකවානුව පුරාවටම අපිට දකින්නට ලැබුණා එක් එක් ක්ෂේත්‍රයන් නියෝජනය කළ ඒ ක්ෂේත්‍රයන් වල සිටි දෙවන්ත චරිත නිවැරදි මඟ සොයන්නට එහෙමත් නැතිනම් ආගම දහම පැත්තට නැඹුරුවන්නට එහෙමත් නැතිනම් සසුන් ගතවන්නට තීරණය කරනවා යම් හේකින් මේ ඇතිවෙන කලකිරීම ස්වභාවයත් එක්ක මදුසා රාම්සිංහත් එවැනි තීරණයකට එළඹෙන්නට ඉඩ තිබේද ඔව් මම විශ්වාස කරනවා සහෝදරයා මහානභාවය කියන්නේ වික්ෂු වික්ෂුණියක් අතරට එන්න කලින් සිවණක් පිළිසෙන් අපි සිවණක් පිළිස අතරට එන්න ඕනේ විශේෂයෙන්ම මම උපාසිකාවක් බවට පත්වලා ඕනේ භික්ෂුණියක් බවට පත්වෙන්න. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම විශ්වාස කරනවා මහාන වීම කියන්නේ බොහොම අවබෝධයෙන් සතිමත්ව ගන්න ඕන තීන්දුවක්. නැත්තම් ඒක ශාසනයටත් විශාල ගැටලුකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. මොකද අපි දැක්ක පසුගිය කාලේ සහ මේ වකවානුවේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා අර ඇඟේ ඉන්න පණුවෙක් තමන්ගේ ශරීරය කාලා විනාශ කරලා දානවා වගේ තමයි ඇත්තටම මේ ශාසනයෙන්ම බිහි වෙන සමහර ශ්‍රමණ වේශධාරී පුද්ගලයන් විසින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සද්ධර්මය විකෘතියක් බවට පත් කරලා මේ ශාසනය ශාසනික පරිහරණයට කටයුතු කරමින් සිටින බව. ඉතින් ඒකට ඕනවටත් වඩා සාක්ෂි අද වර්තමානයේ වෙදි තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මම ඇත්තටම මම මහාන වෙන්න අදහසේ ගොඩාක් කලින්නම් පුංචි කාලින්නම් කැමැත්තෙන් හිටපු කෙනෙක්. ඒ වුණාට මම හිතන්නේ සසරේ ඒ තරම් මම වාග්යමත්ුනේ නැහැ තවමත්. ඉතින් මට වෙනක් තිබෙනවා නම් මේ තත්ත්වයටපත් වෙන්න අනිවාර්යෙන් මම හිතන්නේ ජීවිත අවබෝධය ලැබු කිසි කෙනෙක් මේ ජීවිතේ ඉන්නේ නැහැ. ඉතින් මේකට යම් කිසි දවසක් එළඹේ. අන්නේ දවස එළඹුණොත් ඇත්තටම මම මිය යන්න නැතුව අපවත් වෙන්න කැමති කෙනෙක් විදිහට තමයි මම මාවත් හඳුනගන්නේ. නමුත් ඒ සියල්ලට කලින් මම ගිහි උපාසිකාවක් ලෙස අඩුම තරමේ පංචශීලයවත් රකින්න පුළුවන් කෙනෙක් වෙන්න බෑ. ඉතින් ඒ නිසා මම අනිවාර්යයෙන්ම පංචශීලයේ පිහිටියා වූ ගිහි උපාසිකාවක්. ඊට අමතරව අටශීලයේද දශශීලයේද තැන්පත් වීම සිද්ධ කරනවා හැම මාසිකම. ඉතින් අමතරව දන්සිල් බහුම් වඩනවා නිරන්තරයෙන්. ඉතින් ඒ ගැන මට යම්කිසි අවබෝධයක් ලැබිලා දැන් මම මේ තත්ත්වයට පත් වෙන්න සුදුසුයි කියලා හිතනොත් යම්කිසි දවසක එදාටත් අනිවාර්යයෙන්ම මෙතනින් යහට මගේ ජීවිතේ අර්ථවත් කරගන්න මේ සසර ගමන අර්ථවත් කරගන්න අවශ්‍යතාවය දැනෙච්ච මොහොතේ මම අනිවාර්යයෙන්ම ශාසනයට ඇතුල් වෙයි. එතකන් මම හිතන්නේ මට තවම ඒකට අවස්ථාවක් කියලා. එහෙමනම් බොහොමත්ම ස්තුතියි ලක්මවට හඬක් සභාපතිනි දේශශක්ති කලාශිල්පී මදුසා රාමසිංහ මහත්මියට අපි සමග එකතු වෙමින් මේ සජීවී කතිකාවත වර්ණවත් කරන්නට සහයෝගය ලබා දුන්නට. ඉතින් අපි ඇය ගායිකාවක් රංගන ශිල්පිනියක් පදරච කාවියක් ඉතින් ක්ෂේත්‍රයන් ගණනාවක් නියෝජනය කළ ආදරණීය ශිල්පියක් හැටියට තමයි අපි ඇයට කුමක්ද වෙලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්නට තමයි ඇය අපිව සම්බන්ධ කරගත්තේ. ඉතින් අවසාන මොහොතේ අපි ඇයට ගෞරවයෙන් ආරාධනා කරනවා ඇයගේ හඬින් ගැයෙන අපූර්ව කවියක් සමග සමුවරන් යන හැටියට. බොහොම ස්තුතියි මම මදුෂා රාමසිංහ ලක්මවට හඬක්. ඉතින් සමුගෙන යන්නටයි මේ සූදානම් වන්නේ රුවන් විලක් රුවන් YouTube නාලිකාව subscribe කර එකතු වෙන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා. අපිත් සමග අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා කලා ක්ෂේත්‍රයේ ඒ වගේම එක් එක් වෘත්තික වේදින් රටේ
ප්‍රසිද්ධ චරිත සමග මේ සජීවී කතිකාවත දිගින් දිගටම කරගෙන යන්නට ඉතින් ඔබගේ සහයෝගය අපට නිරන්තරයෙන්ම අවශ්‍යයි ඒ නිසා නැවත වරක් ගෞරවයෙන් ආරාධනා කරනවා එකතු වෙන්න අපි සමග මෙවැනි වැදගත් වටිනා වැඩසටහන් බෙදා හදා ගන්නට රුවන් විලක් රුවන් සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්නට කියලා ආරාධනා කරමින් සමගින යන්නටයි සූදානම හමුවෙමු නැවත මෙවැනි වැදගත් වැඩසටහනකින් එතෙක් සමුගන්නාම රුවන් රත්නායක අයිබුවන්.